ගෞරවනීය මහ සංඝරත්නයන් අවසරයි. එක රටක් එක නීතියක් සංකල්පය යටතේ අද මේ කරපු කාර්යයට අපි ඔබ වහන්සේට හිසනම ආචාර්ය කරනවා. ඔබ වහන්සේ අවුරුදු ගාණක් කතා කරපු දේක ප්‍රතිඵලයක් තමයි මේ අපිට භුක්ති විඳින්න වෙන්නේ. අපේ හැමදෙරෝ දැන් මේ එන්නේ එකක් නැගෙනහිර පළාත කිව්වට වැඩි අවධානයක් යොමු කරන්න අපේ හැමදෙරෝ නැගෙනහිර පළාතේ මායිම් වෙච්ච ඒ දවස්වල ඉඳන් මායිම් ගම්මාන කියලා ප්‍රමාණයක් තිබුණා. ඒ ප්‍රමාණයකුත් එක්ක අපි ගම්මාන පහක් ගැන කතා කරනවා. මම වැලිකන්දටයිදී සිරියෝඩේ කුමාරපුර ගමයි, ඊට අමතරව ඌත්තුජේන වඩමුණේ මීනඬුවි ගම්මාන තෝරන යුද්ධයේ ඉස්සල්ලා මේ ගම්මාන එක එක බීසන මේ පෙන්නලා බීසන පෙන්නන්න දෙයක්වත් නැහැ. බීසන වුණා. ඒ කියන්නේ ගම්මාන පිටින් එල්ටිටි ත්‍රස්තවාදීන් කොටි ත්‍රස්තවාදීන් කපද්දී මේ ගම්මාන වල සාමාන්‍යයෙන් බියකින් හිටපු මිනිස්සුන්ව ඒට මේට විසුරලා මේ ගම්මාන ජනශූන්‍ය කරා. මේ ජනශූන්‍ය කර යන පස්සේ යුද්ධෙන් පස්සේ දැන් අර අපි නිතරම කතා කරන මෙතන හැමදිනම කතා කරමු ඒ අන්තවාදයට ගොදුරු වුණා. ගොදුරු වී මේ ප්‍රතිපලයක් හැටියට මෙතන සිරියෝඩේ කුමාරපුර මීරණ්ඩුවිල් ගම්මාන තුනේම අපේ හඳුරු තාම මේ වෙනකන් එකම කෙනෙක්වත් පදිංචි කරව ගන්න බැරුණා. එතකොට ඌත්තුජේනේ වඩමුණේ නැවත ගම්මාන පිහිටෙව්වා. ඒ අපි මේ කතා කරන පිටිපස්සේ තමයි කඳවුරුගත කරලා තිබුණේ. මේ කතා කරන්නේ වැලිකන්දේ සීමාවෙන් තියෙන ගම්මාන තුනක් ගැන, ගම්මාන පහක් ගැන. එතකොට මේ කට්ටිය නැවත යුද්ධය ඉවර කරලා ගම්මාන වලට යනවා දෙමළ මිනිස්සු. ඒ යද්දි අන්තවාදීන් විසින් ගම්මාන බලෙන් අත්පත් කරගෙන අපේ හඳුරෝ පොළොන්නරුවට වුණාට ඉතිහාසයේ මේක සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ 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 මෙකටපත්ුවේ දැන් ගොඩක්ම මේ පරිපාලනය වෙන්නේ මේ කවලනේ. එතකොට මේක මායිංගා තොප්පිගල මායිංගම්මාන. එතකොට 1986 ඇතිවිච්ච බීසනෙත් එක්කම මේ ගම්මාන ටික අයින් කරනවා. අයින් කරන්නේ සම්පූර්ණ මිනිසුන්ගේ අර අපේ දේවාලංකාර ආමඳුරෝ කිව්වා වගේ අතට අහුවිච්ච දේ අරන් ගිහපු ටික විතරයි මිනිසුන්ට ඉතුරු වුණේ. එතකොට කාලයත් එක්ක මේ වෙලා දැන් මේ රටේ පාලකය يعني මේ නිලධාරි මණ්ඩලයට නිලධාරින්ට මේ කාලෙන් කාලට ආපු නිලධාරින්ට අමතකලා තියෙනවා රටේ ඉතිහාසයේදී මේ මිනිස්සුන්ගේ සමාජයට කොට්ටාසයකට ජන කොට්ටාසයට අසාධාරණයක් වුණායි කියලා. ඒක ඒ ගැන අපි දැන් අවුරුදු ගාණක් එක දිගට කතා කරනවා අපේ ආමඳුරු. මොන කර්මයක්ද මන් දන්නේ මේ රටේ එක්තරා පිරිසකට විතරක් අසීමිත බලතල තියෙනවා. දැන් අපි මම කතා කරන අපේ ආමඳුරු අවසර ඉල්ලනවා. මම සමහරකට රජයේ සේවකයන්ගේ මට නිලතලත් එක්කම කියන්න වෙනවා. විශේෂයෙන් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්වරිය මුස්ලිම් ඇයගේ මේ මස්සිනාට අක්කර 65 මේ මේ දෙමළ මිනිස්සු භුක්ති විඳපු. එතකොට එක එතන සාමාන්‍යයෙන් සාරාන්ලාගේ අන්තවාදී මේ පත්තරවල පව අපි දාලා තියෙනවා. සාරාන්ලාගේ අන්තවාදී ක්‍රියාකාරකම් 100%ක්ම විචිස්ථාන. එහෙම විස්තර දැන් මට කියනා පෙන්නන්න බැරි ඉඳ අපි අඳුරු සමහරක්කිට මේ යුද උපකරණ යුද බෝම්බ පව පෙන්නපු පුද්ගලින්ට අද හිතා ගන්න බැරි විදිහට නඩු පවරලා තියෙනවා. අපේ හාමුදුරුවෝ මී කදුරකට අහුවිච්ච මීයෝ වගේ තමයි මේ සිංහල දෙමළ මිනිස්සු ටිකක් අහුවෙලා තියෙන්නේ. එතකොට පොලිසියකට පැමිණිල්ලක් දාන්න ආපු ගමන් ඒ පොලිසිය පැමිණිල්ල දාපු ගමන් ඒ පුද්ගලයාට ව්‍යාජ මේ චෝදනා දාලා අත්අඩංගු කොට ගන්නවා, නඩු පවරනවා, ඒ හිංසා කරනවා. එතකොට නැගෙනහිර වෙනමම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔතනින් අඩි 10ක් මේ ගඟක සීමාව තියෙන ගඟේ සීමාවෙන් එහෙට මෙහෙට විච්ච ගම අධිකරණ බල ප්‍රදේශ දෙකක්. දැන් මවුලපිතුමාගේ කටින්ම කිව්වා අධිකරණ බල ප්‍රදේශයක වෙන නඩුකාරතුමාගේ ක්‍රියාවලිය. අන්නේ ඒ අත්විනීම 100%ක්ම විඳපු පිරිසක් ඉන්නවා මෙතන. අපෙත් ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා. අපේ ආමඳුරෝ පොඩ්ඩකට හොයලා බලන්න තොප්පිකල සීඔ මහත්තයා කතා කරලා නෙළුගල ඉතා කවදාවත් ජීවිතේ දකින්න බැරි බෞද්ධ සිද්ධස්ථාන. අද නිදාම හොරු හාරනවා ඉවක් බවක් නැතු. අපි කැලෑ ගානේ බඩ ගාගෙන මෙව කරගෙන මෙව සමාජ මාධ්‍යයට දෙනවා. කිසිම දෙයක් නැහැ. වෙනද මාධ්‍යකේ දෙයක් ප්‍රවෘත්තියක් ගියොත් ඒ කියන්නේ විමර්ශනයක් කර කරනවා. දැන් විමර්ශනය කරනවට වැඩිය ඒ තොරතුරු දීපු පුද්ගලයන්ව එක එක කුමන්ත්‍රණ වලට අහු කරනවා. එතකොට කැලේ ඇතුලේ අපේ හැමදෙරුව බලන්න පුළුවන් නම් අපේ හැමදෙරුවන්ට ඕනනම් බලන්නත් පුළුවන්. කැලේ ඇතුලේ එකම මුස්ලිම් මිනිහෙක්වත් පදිංචි නැති තැන් වල පල්ලි ඉදි කරලා දෙනවා. එතකොට සාරාල්ලාගේ පාස්කු පෙරහැරේ මේක අපේ හැමදෙරුව නෝට් කරගන්න. පාස්කු පෙරහැරේ කොළඹ වෙද්දී මේ වැලිකන්දේ කැලේ ඇතුලේ පල්ලි ඕපන් වෙනවා. ඒ පෙරහැරයට සමගාමීව මෙව වෙනවා. අන්නේ ඒ පිරිසගේ ග්‍රහණයට අවුච්ච දෙමළ පිරිසක් ඉන්නව ගොඩක්. ඒකේ හොඳම ප්‍රතිඵලය තමයි අපේ අමඳුර 1926 සුදුහාන් සුද්ද රට කරද්දී දීපු මේ කෝවිල් ඊටම පව බලෙන් අල්ලගෙන. මේක පිටිපස්සේ එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි. මේකේ මේ මේ ප්‍රශ්න පොලිසියකටදී OIC ලා තොත්ත බපු.
ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඇද්දි ප්‍රාදේශීය ලේකම්වරු තොත්තු බබු. අර අපේ ආමඳුරු කිව්වා වගේ පොඩි කාරණාවකට එහෙට මෙහෙට යවනවා. එතකොට අපේ ආමඳුරු අපේ සිංහල ජනතාව දෙමළ ජනතාව මේ යුද්ධයෙන් සෑහෙන දුක් විඳා. සෑහෙන පීඩවල සහෝදරය නැති වුණා, අම්මා තාත්තා නැති වුණා, දරුවෝ නැති වුණා. ඒ අමීරි මේ කටුක අධ්‍යක්ෂින් අපිට අමුතුවෙන් ආයි කියන්න ඕනේ. නමුත් මේ යුද්ධයක් ඉවරලා අපි බැලුවේ සාමකාමී මේ ප්‍රශ්න විසඳන්නේ. මේ ඔක්කොටම තුවක්කු අතර පුරුදු මිනිස්සු. අපිටත් පුරුදුයි, මේ මිනිස්සුන්ටත් පුරුදුයි. නමුත් මේ අවස්ථාවේදී දිමුලාගල මහා සංඝරත්නයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ කෝවිලේ ප්‍රශ්නේදී මුල ඉඳම ඔය හාමුදුරුවෝ මැදිහත් උනේ නැත්තම් අද අඩුම ගානේ ජීවිත 10ක් 15ක් බිලි අරගෙන. ඒ තරම්ම ලොකු ප්‍රෙෂර් එකක් මේ රජයේ නිලධාරි පිරිසක් මෙව කරනවා. එතකොට කිරාම් ප්‍රාදේශ ලේකම්වරයා අන්තවාදී, සම්පූර්ණම අන්තවාදී මතවාද මේ තියෙන මේ. එතකොට ග්‍රාමසේකවරයා එතන ඉඳගෙන මේ අපේ හඳුරන්න කියන්නේ මෙතන මුස්ලිම් ගම්මාන සිංහ කියන්නේ දෙමළ මිනිස්සු යුද්ධෙන් අයින් මේ යුද්ධේ හේතුවෙන් ගම්මාන අයින් කරන්නේ යුද හමුදාව මැදියත් වෙලා. ඒ අරන් යද්දී ආය නැවත ඒ මිනිස්සු පදිංචිනේදී එතන මුස්ලිම් ගම්මාන දාන්න යනවා මුස්ලිම් පවුල් 400ක්. 400 ගණන්. එදා අපි අර සාමාන්‍ය මිනිස්සු එක්ක වෙලා ඒ වෙලාවේදී අපි ඒ ගත්ත තීරණේදී එතන ඒක පසුබට වයිනවා. නමුත් දැන් වෙන වෙන මේ ස්වරූප අරගෙන ඒ දැන් ඒ ස්ථානවලට නැවත ඒ ආවේශයන් ක්‍රියාත්මක වෙනවා. මේ භූමියේ අපේ හැමදෙරෝ දෙමළ වැසියෝ පවුල් 250ක් 300ක් විතර ඉන්නවා. පර්චස් එකක් නෑ කුඹුරක් කරන්නේ. වීඇටයක් වපුරන්නේ. නමුත් මේ ඕටමාඩි ඒරවුර් මූතුර් මේ ඒරවුර් කාම අක්කරේපත්තු ඒ මේ කල්මුණි ඉන්න ලොකු ලොකු මුදලල්ලට අක්කර 100ක් 150ක් හම්බෙලා තියෙනවා. අපේ හඳුරෝ කියන්න තියෙන පළවෙනි කාරණාව තමයි ISලාගේ ට්‍රේනින් වෙද්දී මේ දෙමළ තරුණයෝ ගිහිල්ලා තොරතුරු දුන්නා. ඒ තොරතුරු දීපු මිනිස්සුන්ට තොරතුරු දීපු තරුණයන්ට සැහැන්න වමේ දේවල් වලට මූණ දෙන්න උනා. ඒ වගේම මම අපේ හඳුරන්න මෙතනදි මම ලේඛන ටිකක් ඉදිරිපත් කරනවා. ඉන්නවා. අනිවාර්යයෙන්ම අපේ හඳුරෝ පුළුවන්. අපේ හඳුරෝ කියන්නේ අදටත් ගිනි අවි කියන දේ වැඩිම තියෙන්නේ. දැන් අපේ හඳුරන්න මේ මුස්ලිම් අන්තවාදය කියන මට ටියුෂන් දෙන්න ඕනේ නැහැ. මොකද මේ ජයට්ලා කියන එක නිර්මාණය වෙන්නේ අපේ අමුතුරෝ මේ වැලිකන්ද තමයි වැලිකන්ද පල්ලිය කියලා තමයි අවසානට බැටිකලෝ කැම්පස් එක මේ Google ගත වුණේ. ඒ කියන්නේ මේක බෝඩර් එකක් ගැහුවේ. වෙන මොකුත් ඕනේ නැහැ. අපි ගිහිල්ලා කොළඹ ගිහිල්ලා කොළඹ ඉන්න අමුතුරෝන්ට කතා කරලා ඒ පිරිසේ උදව් ගත්ත අපි අවසානට අපි දැක්ක මේක විනාශය එනවා කියලා අනිවාර්යයෙන්. මේකේ විනාශය අත ළඟට අපිට ගෙනල්ලා දුන්නා. දොරකොටටම ගෙනල්ලා දුන්නා. කිසිම කෙනෙකුට අංග බාර ගන්න බෑ අපේ අමුතුරෝ ඔය අන්තවාදින්ගේ ඔළුව ඉස්සීම මත. ඔළු අන්තවාදීන්ගේ ඔළු ඉස්සීම මත කාටවත් ඇඟ බේර ගන්න බෑ. ඒකට අහුුනේ අවසානට බිලි බොයිස්ලා වුණේ අපි. එදා අපි යුද්ධෙන් බට ගෑවා. මම 84 ඉපදෙද්දී මට 84 අවුරුදු දෙකයි. හරක් 500ක් ඉරපු අපේ පවුල හරක් 500ක් නෑ, ගහකොළක් නෑ, මුකුත් නෑ. ඔක්කොම අරගෙන සතියෙන් ගමයින් කරනවා කියලා ගම්මේ අයින් කරා. එතකොට LTTත් එක්ක අපේ සිංහල දැන් ගම්මාන පහම සිංහල දෙමළ කවලන් පහ. එතකොට ඒ ප්‍රජානායකින් ගමේ හිටපු හොඳම තරුණයෝ එදා මේ අතිතත් වෙන ඊට වැඩිය වෙනත් පොලිසිය සේවය කරේ LTTට. සමහර කෙනෙක් හමුදා නායකිනුත් බයයි LTTට. ඒ කාලේ දේශපාලන රැකවලනේ ඒ විදිහට LTTට සහායයක් තිබුණා. ඒ කාලේ ඒ හයිය අරගෙන ඒ ගම්මාන ටික අයින් කරලා ඒ ගම්මාන මුළු මුළුම ඩෝසර් කරා. අද වෙද්දී අපිට දැන් තේරෙනවා. එතකොට ඒ දවස්වල ඒ යුද්ධයක් පටන් ගත්තේ මේ පාලකයෝ LTT අතර තිබු එකකතාවයක් මතද කියන එකයි අපිටත් දැන් තියෙන්නේ හිතාගන්න තියෙන එකමදී. එතකොට අපි අමුතුරු දිනෙන් දින මේ හදබිම්ම අපිට නැති වෙලා යනවා. මේ සම්බන්ධව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ අපේ අමුතුරු. එක රටක් එක නීතිය. මම පෞගිය කාලේ අපේ අමුතුරන්ට මම දුරකථන උත් කතා කරලා කිව්වේ පෞගිය කාලේ අපි කෝවිල නැගිනිර පළාතේ පර්ණම කෝවිලේ උපසභාපති මම. එතකොට අපිට මේකට අයිතියක් තියෙනවා. මේ සිංහල මිනිස්සුන්ට දෙමළ මිනිස්සුන්ට තනි අයිතියක් නැති කෝවිලක් මේක. එතකොට මේ කෝවිලට යාපදව තියෙන අපේ අමුතුරු අක්කර 60ක් තියෙන දළදා මාලිගාවට. අද අක්කර 20ට අඩු වෙලා තියෙනවා. අක්කර 18ට අඩු වෙලා තියෙනවා. මෙව ඉතිහාසයේ ඉතුරු මිනිස්සු ලියවිලි තියෙනවා. ඔප්පු තියෙනවා. එතකොට විද්‍යෝදය පිරිවෙනට මේ බාර දීලා තිනෙව්වා. එතකොට අපේ හාමුදුරුවෝ අපි මේ දෙමළ ජනතාවට ගොඩක් ගරු කරන්න ඕනේ. හේතුව අපේ හාමුදුරුවෝ නමක්වත් මැදිහත් වෙන්න ඉස්සෙල්ලා ඔය අන්තවාදී සිරිපතුල් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් කුළු ගැටි ගහලා කඩද්දි එක සිරිපතුලක් ගෙනල්ලා කෝවිලට තිබ්බා. තව සිරිපතුල් දෙකක් විනාශ වුණා. පුරාවිද්‍යා ස්ථාන සම්පූර්ණ ඩෝසර් කරනවා. ඩෝසර් කරලා පස් දානවා. චෛත්‍ය ඩෝසර් කරනවා. අපිට හිතා ගන්න බැරි අතීතයක් අපේ තියෙනවා මේ නැගිනිර යට වෙලා. මෙව්වට මේ කතා කරන්න බලධාරීන් මෙව්වට බලධාරීන් හරි නියඳයි අපේ හැමදෙරෝ. එතකොට මේ සම්බන්ධව මේ අසාධාරණ සම්බන්ධ පොලිසිය වල පැමිණිලි දැන් මම ඒ පැමිණිලි වලටත් අඩුම ගාණේ විභාගයක් කරන්න වෙන්නේ. මොකද අපි දන්නවා අපිට දෙමළ ජනතාවකින් එන තොරතුරුත් එක්ක හරිද? එතකොට මේ අන්තවාදීන්ව බිහි කරනවා. ඒ කියන්නේ බිහි වෙනවා නෙමෙයි බිහි කරනවා. එතකොට මේ ලංකාවේ රාජ්‍ය ආයතන වලින් වැඩිම මුදල්
අයිතා විදිහට හොයන රජයේ සේවකයෝ ඉන්නේ මේ මහින්ගම්මාන වලට පොළොන්නරුව දිස්ත්‍රික්කෙත් මඩකලප දිස්ත්‍රික්කෙත් වැඩිම එකක් තමයි අර මහත්ය කිව්වා වගේ භූමියේ තියෙන සම්පත විනාශ කරනවා කැලෑ විනාශ කරනවා ගස් ටික කපනවා මේ වැලි ටික අදිනවා ඒක එක පැත්තෙන් අනිත් ටික තමයි මේ හදපින් ආක්‍රමණය ඒකලා මහා ඉත අතිවිශාල ධනස්කන්ධයකට මේ හොයා ගන්නවා ඉතම් විකුණලා ඒ හරියට මේ 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 ඒ කියන්නේ ඒක මේ හිතා ගන්න බැරි රාමුවක් මේක. එතකොට අපේ අමුතුරු එතනින් ඔබටත් මම කියලා කියනවා මේ මහවැලි ව්‍යාපාරයක් කියලා ලංකාවේ පටන් ගත්තා. මේ ගැන හොඳට අධ්‍යයනය කරන්න අපේ ඉතිහාසයේ සම්පූර්ණ පොළොවට වළලා දැන් මේ මෙන්න මේ 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 කියන කූට ව්‍යාපෘති. මේ කූට ව්‍යාපෘති වල ඉස්සර වැව් කරලා කුඹුරු කරපු රටේ අද වැව් උඩ කරලා වැව උඩ කුඹුරු කරනවා. ඒ වගේ ශිෂ්ටාචාරයක් යට කරා. වැව් දාගැ චෛත්‍ය මේ හැම දෙයක්ම අපිට නටබුම් කියන ඒවා නතර මේ මේ ඇනේ හිටියා. ඔබ වහන්සේට මම පුද්ගලිකම යෝජනාවක් කරනවා. මේ නෙළුගල කියන ස්ථානයේ පොඩ්ඩක් එක දවසකට සංචාරයක් කරන්න. මොකද්ද මේ ඉතිහාසය කියන්නේ මොකද්ද කියලා. අහුවෙනවා අපි අමුතුරු. මේ වැඩිදුරන්නේ මේ ඔක්කොම ළඟ සීමාවේ. එතකොට අර මෞලවීතුමා මම දැක්කේ ඔබතුමාට අපි ගෞරව කරන්න ඕනේ. මංගේ ඉතිහාසයේ මුස්ලිම් මෞලවීතුමෙක් කරි මුස්ලිම් කියන මේ හරි මැදිස්ත්වව කතා කරපු කතාවක් මම මේ ජීවිතේට දැක්කම. ඔබතුමා කියන අන්තවාදය ගැන අපිටත් උරුට වැදුනා. අද මුස්ලිම් කඩේකින් වතුරු පුරක් බොන තැනටම අපි නතර වෙලා තියෙනවා. ඒ ඔන්න ඔය පණිවුඩි අපි දෙනවට වැඩි ඔබතුමාලා දෙන්නේ කොහොඳයි ඔය සමාජයට. හරිද? සෙපරේට් කියන එක මේක තහනම් කරන්න ඕනේ. වෙනමම දේවල් නැහැ. මං එදා දැන් අලි සප්‍රි අධිකරණ ඇමතුමාට මං එදා කනගාටුව ප්‍රකාශ කරලා ඒ ප්‍රකාශ කරේ වෙනම කරවත් නෙමෙයි. එතුමාලා දන්න ඕනේ දැනගන්න ඕනේ මේ රටේ තව ජාති දෙකක් ඉන්නවා කියලා. ඒක අකමැත්තෙන් හරි පිළිගන්නේනවා. ඒක කාටවත් ඕන ඕන විදිහට අපේ ජාතියේ අපේ අනාගතයේ අපේ අතීතේ නැති කරන්න අපි දෙනවනම් අපෙන් පස්සේ නියුම් කොහොමද මේවට මුණ දෙන්නේ? ඒ හින්දා මේ රට ලේවිලක් කරා ඇදගෙන යන පිරිසක් තවත් ඉන්නවා මේ වගේ. මේ රූකඩ නාටක තවත් ක්‍රියාත්මක වෙනවා. මේවට තිත දියන්න ඕනේ අපි අමුතුරු. මේ 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 අධිකරණ ඇමතිවරු මේවට එනවා. ඇවිල්ලා තමුන්ගේ ප්‍රජාව විතරයි ප්‍රශ්න විසඳන්නේ. දැන් එතකොට මේ ළඟදී අර අපේ දේවාලංකර හාමුදුරුවෝ මායි මුණ දුන්නා. චාණක්‍ය කියලා තව දර්ශන පප්පෙක් ඉන්නවා. දෙමළ මිනිස්සුන් ඒ ඡන්දය නම් ගිහිල්ලා වෙනත් ජාතියක් කෙනෙක් වෙනත් මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ කරලා එදා අපි ඉස්සරගෙන සිංහල මිනිහෙකුට එකෙකුටවත් ඉඩම් ගන්න දෙන්න බෑ. මිනිහා හිටියේ අපි දෙමළ දන්නේ නැහැ කියලා. හරිද? එතකොට මේ හාමුදුරන්ට අපේ චාණක්‍ය. එතකොට අපේ මේ හාමුදුරන්ට විරුද්ධව ඔය ඒක තමයි. අපේ හාමුදුරුව හොඳට හිස්ටරි එක හොයලා බලන්න. එයාගේ තාත්තා විල ශිව. දැන් මෙයා ආක්‍රමණය වෙලා තියෙන කතෝලික බයිබල් මේකකට අපි ආගමකට මේව කරනවා නෙමෙයි. මේ ගම්මාන වලට එකම වෙහිනේ වුණේ ඉස්ලාම හරෝණ කතෝලික මූලධර්මවාදී මූලධර්මවාදියත් එක්ක හරියට ගනුදෙනු කරන්න සූක්ෂම යන්තවාදීන්ට හරියට හැකියාව දෙනවා. එතකොට එව්වටම හරියට රජය ආයතන දෙනවා. අද අපි දකින්නේ හොරුන්ට තක්කඩින්ට අර අන්තවාදීන්ට හැංගෙන්න දින ලොකු කැලෑ තමයි පොලිසිය. පොලිසිය අද මෙහෙවන සැහැන දේවල් වලට. එතකොට තව තව කටකතා දෙවෙනවා අපි උවහන්සේට පුද්ගලිකව කියන්න පුළුවන් කියනවනම්. එතකොට සමහරක් විට මෙතන ඉන්න තරුණයෙක් ඒ තරුණයා දීපු තොරතුරු එදා හරියට පොලිසිය ක්‍රියාත්මක කරා නම් කොළඹ බෝම්බ පිපිරෙන්නේ නැහැ. කොච්චි කඩේ බෝම්බ පිපිරෙන්නේ නැහැ. අපිට ඒ දේවල් තියෙනවා. ඒ අත්දැකීම් තියෙනවා. අපි යුද්ධයෙන් බැටකාපු මිනිස්සු. අපි මේ 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 දේ ආයේ විඳින්න අපිට උවමනවන්නේ නැහැ. එතකොට අපි අමුදුරෝ අවසාන වශයෙන් අපි එක රටක් එක නීතියක් යටතේ ක්‍රියාත්මක කරන මේ සංකල්පේ අපි අනිවාර්යයෙන්ම ඒක සාර්ථක කරගන්න ඕනේ. අංකයකට අපි කෝවිලේ ඉඩම නිදහස් කරගන්න මේ වෙද්දී අපි සැහැන්න මැදිහත් වීම වුණා ජන ඕ නෝට් ටාල් දීන අපේ අමුතුරෝ ඕ ඒකම මේ වැලිකන්ද සීමාවේ තියෙන වැලිකන්දටයි ගම්මාන දෙකයි ඒ වගේම එතනින් ගඟෙන් බෙදිලා තියෙන දෙමළ ගම්මාන තුනයි මේ අතරේ විච්ච ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම මේ ඉඩම් ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම එල්ටීටීය පෙන්නලා කරපු මේ වංචාවට අනිවාර්යයෙන්ම අපේ අමුතුරෝ මේකෙන් අපිට විසඳුමක් ඕනේ. ඒ වගේම අපි හඳුරන්න මම ඉල්ලීමක් කරනවා පුළුවන් නම් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිට මේ වගේ අවස්ථාවක් දෙන්න ගොඩක් මිනිස්සු මේ සම්බන්ධවම ඉඩ සම්බන්ධව. ඔව් මෙතනින් බෝඩරේ. ඒ කියන්නේ මේ 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 මලික් අබ්දුල්ලා කැම්පස් එකේ තියෙන කැම්පස් එකේ බෝඩරේ. මොකද අපි හඳුර දන්නවා මම දන්නා ඩලතලා පෙරම මාත්‍යවිලා මවලෝලේ 1500 බී කරන්න තමයි ওই කැම්පස් එකේ තිබ්බේ. එතකොට ඊට වැඩිය මේ දරුණුම දේ තමයි අපේ අමුතුරු රාජ්‍ය බුද්ධියන්සයට සේවය කරපු මිනිස්සු තමයි වයි චේයාමල්ල මැනේජර්ලා විලා ඉන්නේ. ඒන්ට අපි දෙන්නම් හොඳ තොරතුරු අපි ගාව තියෙනවා. අපි තමයි මේ වගේ වහබ්වාදයේ හොඳම මේ දර්ශන ටික දකින්නේ අපි එල්ටීටී දර්ශන දැක්කේ අපි ජයට්ලගේ දර්ශන දැක්කේ අපි අවසානයේ අලුත් නාටකයේ IS ලයිට් ඒකත් බලනවා. ඒන්ට මේ වගේ තිත තියන්න ඕනේ අපේ අමුතුරු. ඒ තිත තියනවනම් ඕන වෙලාවක අපි ඉතිහාසයේ එක දෙයක් කරුණක් ඉගෙන ගන්න ඕනේ අපේ අමුතුරු. මේ දෙමළ වැසියෝ සෑහෙන්න අපි විශ්වාස කරනවා. හාමුදුරුවෝ විශ්වාස කරනවා.
දිමුලාගල හාමුදුරුවන්ට ගොඩක් පින් දෙන්න ඕනේ. රාහුල හාමුදුරුවෝ, දේවාලංකාර හාමුදුරුවෝ මේ ප්‍රශ්න වලට සෑහෙන මැදිහත් වෙනවා. අර හාමුදුරුවෝ කිව්වා වගේ මේ කොල්ලෝ ටික හාමුදුරුවන් උස්සගෙන ගියත් සිවුරේ වතුර බින්දුවක් ගෑවෙන්නේ නැතුන කරවටක් ගඟේ. ඒ වගේ අපිට ආදරය කරනවා. අපේ ආදරය කරන මිනිස්සුමත් අපි රැක ගන්න ඕනේ. මේක රටටත් හොඳ පාඩමක්. සංවිධියාවට පාඩම් කරන්න අපිට පුළුවන්. ඒ ඉඳ අපි අනිවාර්යයෙන්ම මේ සභාවට ගරු කරනවා. ඉඳ මේ විසඳුම් වලට අපි ඉක්මනින්ම විසඳුමක් ඉල්ලනවා අපේ හාමුදුරුවෝ. තේරුවන් සරණයි සිද්ධාර්ථ.